දුවලා පුතාලා සියලු දෙනා මම ආදරයෙන් පිළිගන්නවා අද ගොඩක් මට රැහැත්ලා මේ අද මම මේ හදන්නේ පරිප්පු මිරිසට තෙම්පරාදුවක් හදන්නේ ඒක හදන්නේ කොහොමද කියලා බලමු අපි එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු පරිප්පු 200ක් ගත්තා ග්‍රෑම් 200ක් වේලිච්ච මිරිස් කරල් හතරක් විතර අරගත්තා කෑලි කඩාලා කහසු අල්පයක් ගත්තා දේ හැන්දෙන් කාලක් විතර රසපදමට ලුණු මිරිස් කුඩු තේ හැන්දයි යෙදීම සඳහා වතුර අඩු කෝප්ප දෙකයි සුදු ලුණු එක බිගයි කුරුඳු පොතු කෑල්ලක් කුළු හාල් ටිකක් උම්බල කඩ ටිකක් අව මිරිස් කරලක් රතු ලුණු ගෙඩි පහක් හයක් කරපුංචා රම්පා තෙල් දැමීමට තෙල් අපි එහෙනම් සාදා ගන්න ආකාරය බලමු මේ පරිප්පු හොඳින් හත්තට වතාවක් හොදා පිරිසිදු කරගත්ත පරිප්පු අපි දැන් මේ හට්ටියට දානවා දැන් ටික රෑත් වෙලා රෑ කෑමට තමයි මේ අද කෑම කෙටියෙන් හදන්න හදන්නේ මම මේ තවල් ලේවත් තියලා පරිප්පු මිරිසට හදලා බත්තු යව ගන්න හදන්නේ මිරිස් කුඩු කෙටේ හැඳයි කහතේ හැඳි කාලක් දැම්මා රසපද මට ලුණු අපි දැන් වතුර දාලා පරිප්පුවට යොදනවා වතුර අඩු කෝප්ප දෙකයි දැන් ලිපේ තියාගන්න අපි දැන් පරිප්පු හට්ටිය ලිපේ තියාගන්නවා පරිප්පු ලිපේ තියාගලා විනාඩි 3ක් විතර වෙනවා දැන් පරිප්පු බාගෙන තැම්බිලා තියෙන්නේ මේව කරලා හැඳි ගා ගන්න පරිප්පු ඇට වගේ තියෙන්න ඕනේ වැඩිය බිරිවෙන්නේ නැතුව දැන් පරිප්පු ලිපේ තියාලා විනාඩි 7ක් විතර වගේ වෙනවා අපි දැන් ටෙම්පරාදුව සඳහා ඒ පරිප්පු යාපු හට්ටියෙන් වෙන භාජනයකට පරිප්පු අස් කරන්නයි හදන්නේ. ටෙම්පරාදු කරන්නේම ඒ පරිප්පු යාපු හට්ටියම තමයි. ඒ හට්ටියම ලිපේ තියලා අපි තෙල් ටිකක් වක් කරගන්නවා. පොල් තෙල් ටිකක් වක් කරගන්න පරිප්පු තෙම්පරාදු කරන්න පොල් තෙල් මේසේ හැඳි දෙකක් විතර වක් කරා හට්ටියට තෙල් එකට ඉස්සෙල්ලාම සුදු ලුණු ටික දාගන්නවා කුරුඳු පොතු කෑල්ලක් දාගන්නවා අර පුංචි ටික දාගන්නවා ලම්පු කෑල්ලක් දාගත්තා උඹල කඩ ටිකක් දාගත්තා මෙතේ නැති අයට උඹල කඩ නැතුවට ප්‍රශ්නයක් නෑ අවමිරිස් දාගත්තා රතුණු දාගන්නවා උළුහා ටිකක් දාගන්නවා තෙල් හට්ටියට දාපු ද්‍රව්‍ය තෙම්පරාදු වෙනකොට පොඩ්ඩක් හට්ටිය අද්දරට කරලා කෑලි මිරිස් ටිකක් දාගන්න තෙම්පරාදු වෙනවා විනාඩියක් විතර දාපු ද්‍රව්‍යයන් තෙම්පරාදු වුණාට පස්සේ පරිප්පු ටික දාගන්න ඒ හට්ටියට.
අරකවලම් කරන්න. හරි මම මේසි මේසිට පරිප්පු හදලා ටෙම්පරාදු කරන්න. මේම පරිප්පු හදාගත්තාම පරිප්පු බතේ උනත් කන්න පුළුවන්. වෙන දෙයක් නැතුව ටෝටිය පාන් කෑල්ලක් එහෙම තිබ්බනම් නියමයි. දැන් හරි. දැන් පරිප්පු යන්නේ හරි. ක්ෂණිකව වැඩි කරත හැකි. ටෙම්පරාදු කරලා පරිප්පු ටික විපර විතේ අට්ටියට දාලා විනාඩියක් විතර තිබුණාම ඇති. අපි දැන් පරිප්පු එක බා ගන්නවා. පේනවනේ පරිප්පු ව්‍යංජනේ ඕගොල්ලෝ මේ විදිහට පරිප්පු ව්‍යංජනේ හදාගන්න ශනිකවම හදාගන්න පුළුවන් මේ විදිහට පරිප්පු. එහෙම පරිප්පු හැදුවාම මුළු දවසෙම උනා තියාගන්න පුළුවන්. දූල පුතාලා දකින්නේ නැති අපි පරිප්පු හදාගන්න විදිය මේක හරිම ලේසි ක්‍රමයක්. මම මීට කලින් පරිප්පු සම්බෝල පරිප්පු මැල්ලුම් පරිප්පු හොදි අද මිරිසට හදලා පරිප්පු තෙල් දැම්මා. ඕගොල්ලෝ පරිප්පු මේ විදිහට හදලා බලලා කාලයි එහි ඇති ගුණ දොස් මාහට කියන්න. මේ වගේ තවත් රසබර වීඩියෝ එකකින් පසුව හමු වෙමු. දූල පුතාලට බුදු සරණයි දෙවි පිහිටා.